මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ ශරීරයේ තැම්පත් ඇති මේදය දහනය කිරීම කාර්යක්ෂම කර නිරෝගීව සිරුර හැඩ කරයි. ලොවත්යක් වෙන්නට සිහින පවන අපි හැම කෙනෙක්ම නිරෝගී හැඩැති සිහින් සිරුරක් ලබා ගැනීමට වෙහෙසනවා. ඒ වෙනුවෙන් අපි නොකරන දෙයක් නෑ. සමහර විට ආහාර පාලනය කරනවා, ව්‍යායාම් කරනවා. හැබැයි මේ මොන දෙයක් කරත් බොහෝ දෙනෙක් මැසිවිලි නගන කාරණයක් තමයි අනේ මගේ ශරීරයේ මට ඕන විදිහට කෙට්ටුනේ නෑ, එහෙමත් නැත්නම් තරබාරුව අඩුනේ නැහැ කියලා බොහෝ කාන්තාවන් ඒ වගේම පුරුෂ පාර්ශවයක් මැසිවිලි නගනවා. එහෙමනම් අද දවසේදීත් ඊට හොඳම විසඳුම ලබා දෙන්නට අපි සූදානම්. මේ වෙනුවෙන් අපි ආරාධනා කරා බටහිර වෛද්‍ය කලණිය එදිරිසිංහ මහත්මියට. ආයුබෝවන් ડોક્ટર සුබදාසන. ආයුබෝවන් සුබදාසන. ඒ වගේම තමයි මේ නයු ස්ක්‍රීන් නිෂ්පාදනයේ භාවිතා කළ හොඳ ප්‍රතිඵල ලබාගෙන ඒ ප්‍රතිඵල ඇය හැමදාමත් ඔබත් සමගින් බෙදා හදා ගන්නවා. අද දවසේදීත් අපි ආයට ආරාධනා කරා නිවේදිකා මහර්ගා සිතමිණි. ආයුබෝවන් මහර්ගා සුබදාසන. ආයුබෝවන් සුබදාසන. නයු ස්ක්‍රීන් නිෂ්පාදනය පිළිබඳව ඔබට තියෙන ගැටලිය යොමු කරන්නට කියලා අපි හැමදාමත් මතක් කරනවා. එhmenam අද දවසේදීත් මේ සූදානම් වෙන්නේ ඔබ අපට යොමු කරලා තියෙන ගැටලුවට නිවැරදි පිළිතුරු ලබා දෙන්නට. අද දවසේදී පළවෙනි ගැටලුව අපට යොමු කරලා තියෙන්නේ වන්දනා නෙත්මිණි කඩුවෙල ඉඳන් වෛද්‍යතුමියනි, ඔබට තමයි මේ ගැටලුව යොමු කරන්නේ. අනේ වෛද්‍යතුමියනි, මට කෙට්ටු වෙන්න ආස නැත්තේ, කෙට්ටු වුණාම මම හරිම කැතයි, මම ඩයට් කරලා හොඳටම කෙට්ටු වුණා, එතකොට මට වැඩිපුර වයස පේනවා කියලා තමයි ඇය කියන්නේ. සතු මේ අපි පටන් ගන්නකොටම අද වැඩසටහන හොඳ ප්‍රශ්නයක්. මොකද මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මේ සිහින් වීම කියන කාරණාවේදී කෙනෙක් සිහින් වීම කියනකොට මේ අර තමන්ගේ තැම්පත් වෙලා තියෙන මේද සට්ටුව දියවේගෙන යනකොට ගැට්ටියට තියෙන ප්‍රශ්නය තමයි මේ හකු බැහැලා ගොඩක් මේ හැම රැලි වැටෙන්න ගන්නවා. මේවට හේතු තියෙනවා සතු. ඒකට මූලිකම හේතුව තමයි දැන් අපි මේ ඩයට් ප්ලෑන් එකක් කියන දේ නිවැරදි කෙනෙක්ගේ නිවැරදි දැනුම තියෙන කෙනෙක් හරහා නොකරොත් එහෙම ඔබට අවශ්‍ය පෝෂණය ඒ සියල්ල හිමි වී යනවා. ඉතින් එතකොට අර සමේ තියෙන ඉලාස්ටින් ගතිය නැති වෙලා ගිහින් තමයි ඔය රැලි වැටීම ඇති වෙන්නේ. අනිත් ඒ තමයි හකු බැහැලා වගේ අනවශ්‍ය ලෙස අපේ ශරීරයේ තිබිය යුතු මේ මේද තට්ටුවක් තියෙනවා. ඉතින් ඒ එක තියෙන්නට අවශ්‍යයි. ඒකත් දිය වෙලා කරලා අනවශ්‍ය ලෙස ඉතාලම මේ නිරෝගිකම ගිලිහි ගිහිල්ලා කෙට්ටු වෙලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි ඔබට හඳුන්වා දෙන්නේ මේ විදිහට මේ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා කිසිම කෙනෙක්ට බය නැතුව පාවිච්චි කරන්නට පුළුවන් නයිෆ් ග්‍රීන් කියන ප්‍රොඩක්ට් එක. ඉතින් මේ හරහා ඔබට මම හැමදාම කියනවා ඔබ මේ ආයාසයකින් කෑම පාලනය කරන්නට ඕනේ නැහැ. නයිෆ් ග්‍රීන් හරහා ඔබ නොදැනුවත්වම කෑම ප්‍රමාණය අඩු වෙනවා, කන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඔබට ඇති වෙන සංකූලතා අඩුයි. සම ඒ වගේම දැන් නයිෆ් ග්‍රීන් වල තියෙන මූලික සංඝටකයක් වෙන ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට්ස් හා විටමින් C එකවර ශරීරගත වීම ඉතාමත් වැදගත්. ඉතින් ඒ හරහා ඩිටොක්සිෆයින් ඉෆෙක්ට් එකක් ඇති වෙනවා. මේ ඩිටොක්සිෆයින් ඉෆෙක්ට් එක නිසා ඔබ නැවත මහත් වෙන්නෙත් නැහැ. අනිත් එක අර හැම රැලි වැටිලා අවපැහැවීම තියලා හකු බැහැලා වගේ දේවල් වෙන්නේ නැහැ. මොකද විටමින් C යව බූස්ට් අප් කරගෙන ඉමුනිටි එක ආරක්ෂා කරන රින්ක්ලිංග්ස් ඇති වෙන දෙන්නේ නැතුව අර අපි කියන ලිෆ්ටිං අප් කරනවා කියලා සම ඒ දෙක කරගෙන තමයි විටමින් C තියෙන නිසා මේ සිහින් බව ලබා දෙන්නේ. ඒ නිසා තමයි අපි හැමදාම නිර්දේශ කරන්නේ ඔබට නිරෝගී සරල සිහින් සිරුරක් කියලා. ඔව්, අපි බොහෝ දෙනෙක් මැසිවිලි නගන කාරණයක් තමයි මේ ආහාර පාලනය කරාම බොහොම අවලස්සන විදිහට අපේ අධික තරබාරුව ඉවත් වෙනවා. ඒ වගේම තමයි අපේ රූපය අවලස්සන වෙනවා කියන කාරණේ අපි හැමදෙනෙක්ම දන්නා. ඒ වගේම අපි බොහෝ වෙලාවට ඒ පිළිබඳව මැසිවිලි නගනවා. මං හිතන්නේ වන්දනාට තිබුණ ප්‍රශ්නය වගේම අනිත් අයටත් ඒ ගැටලුව තිබෙන්නට ඇති. හැබැයි අද දවසේදී අපි විශ්වාස කරන වෛද්‍යතුමිය ඒ පිළිබඳව ඔබට හොඳ ඔබේ ඒ ප්‍රශ්නයට හොඳ නිවැරදි විසඳුමක් ලබා දුන්නේ. ඒ නිසාම අපි විශ්වාස කරනවා ඔබේ ඒ ගැටලුවට වන්දනා නිවැරදි පිළිතුර අද දවසේදී ලැබුණා කියලා. ඊළඟට මේ ගැටලුව යොමු කරන්නේ අංචනා කොටහේනේ ඉඳන් මහර්ග ඔබ වෙනුවෙන් තමයි මේ ගැටලුව යොමු කරන්නේ. මම හිතන්නේ ඔයා මාව දන්නවනේ. මේ මෙන්න මේ පින්තූර දෙකයි මම එව්වේ. ඇත්තටම ඔයාට මේ වගේ ඇඳුමක් මහත කෙනෙක් ඇඳොත් කොහොම වේවිද? ඇත්තට මේ ෆොටෝ ෂූට් එකට මහර්ග ලස්සන්ට හිටියා. මං හිතන්නේ ඔව් අපිට දැකබලා ගැනීමට පුළුවන්කම තියෙනවා. දැන් මේ මහර්ග ගේ බොහොම ලස්සන පින්තූර. මම හිතන්නේ මෙන්න මේ පින්තූර දැකලා තමයි මේ ප්‍රශ්නේ අපිට යොමු කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඔව් අපි කතා බහ කරමු. ඔව් ඇත්තටම චතුර කියන්න ඕනේ අපි නයිෆ් ග්‍රීන් මම පාවිච්චි කරන්න ගත්ත කාලයක් වානෝ මම වැඩසටහන අතරතුරදී කියලා තියෙනවා. මම අවුරුද්දක් විතර වෙනකොට නයිෆ් ග්‍රීන් පාවිච්චි කරන්න ගත්තා. නයිෆ් ග්‍රීන් ගැන මට ලොකු දැඩි විශ්වාසයක් තිබුණේ නිසා. මොකද කිව්වොත් ලංකාවේ එකම හොඳම ස්ලිමින් ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි නයිෆ් ග්‍රීන් අපිට හඳුන්වන්න පුළුවන්. ටිකක් අපි ගෘහණියක් විදිහට වැඩ කටයුතු කරනකොට අපි නිතර දෙවේලේ කෑම කන්න පුරුදු වෙලා ඉන්නවා. අපි කෑම උයනකොටත් අපි සාමාන්‍ය ටෙස්ට් එක බලනවා රසද කොහොමද කියලා. අපි ඊට වඩා අපි හැම වෙලෙම වගේ කෑමට ප්‍රේතකමක් නැත්නම් රුචිකත්වයක් වැඩිපුර දක්වනවා. නමුත්
මේ නයෝග්‍රීන් හරහා වෙන්නේ ඒකේ අරුචිය. ඒ කියන්නේ රුචිකත්වය අවම වෙන එක. ඉතින් එතකොට පුළුවන් වෙනවා අර අපි අපේ ශරීරය අපි පාලනය කරනවානේ යම්කිසි මට්ටමකින් අපි අපි කන ප්‍රමාණය පාලනය වෙනවා නයෝග්‍රීන් හරහා ටිකක් කල යන මාසෙක අමාරක් විතර යනකොට. මම හිතන්නේ ඒක හොඳ ප්‍රතිඵල අපිට අත්විඳින්නට පුළුවන් වෙනවා. මං හිතන අය බොහොම විශ්වාසයෙන් මේ දේවල් පිළිබඳව ඔබත් සමගින් කතා බහ කරන්නේ ලබාගත් ප්‍රතිඵල දිසාවයි. මොකද යම්කිසි නිෂ්පාදනයක් පිළිබඳව මේ තරම් විශ්වාසයෙන් කතා කරන්නට නම් අනිවාර්යයෙන්ම මේ නිෂ්පාදනය භාවිතා කරලා හොඳ ප්‍රතිඵල ලබාගෙන තියෙන්නට ඕනේ. ඒ නිසා මේ නයෝග්‍රීන් නිෂ්පාදනය සමග අත්වැල් බැඳගෙන ඉන්න ඔවුන් ඒ නිෂ්පාදන භාවිතා කරලා හොඳ ප්‍රතිඵල ලබාගත්ත නිසාම තමයි හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඔබේ ලස්සන වෙනුවෙන් මේ දේවල් ඔබත් සමගින් බෙදා හදාගන්නේ. වෛද්‍යතුමනි, මේනම් ගැටලුව යොමු කරන්නේ කෞෂි සඳරේක වාතුවේ. මම සාරි ජැකට් එක අඳිනකොට පිටිපස්සෙන් නිරල වගේ පේනවා. එවැනි තත්වයක් වුවත් නයෝග්‍රීන් හරහා අඩු කරගන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. බොහොම මේ කාන්තා සියලු දෙනාටම තියෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ බොහෝක දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් මේ සාරි ජැකට් වල ප්‍රශ්නය වගේ දේවල්. ඉතින් ඇත්තටම චතු, මේ දැන් මේ සාරි ජැකට් එකෙන් මේ තෙල් පැනල එහෙමත් නැත්නම් නිරා ඇවිල්ලා කියලා එයා කියනවා. ඉතින් මෙවැනි දේවල් වලට හේතුව තමයි අනවශ්‍ය ස්ථානවල මේදය තැම්පත් වීම. ඉතින් මෙලෙස අනවශ්‍ය ස්ථානවල මේදය ගිහිලා තැම්පත් වෙන්නේ ඇයි? ඔබ එදිනෙදා ලබා ගන්න ආහාරවල අපිට ශක්තිය කියලා, ඒ ආහාරවල ශක්තිය තියෙනවා. මේ ආහාරවල ශක්තිය ඔබ ප්‍රයෝජනෙට ගන්නේ නැත්නම්, එහෙමත් නැත්නම් සරලවම කියනවා නම් ඔයා කාලිවරල ඔය ඉඳගෙන ඉන්නවා නම්, එහෙමත් නැත්නම් දවල්ට කාපු ගමන් නිදා ගන්නවා නම්, මේ අයුරින් ඔබ ලබා ගන්නා ශක්තිය ප්‍රයෝජනෙට ගන්නේ නැත්නම් නැත්තම් ඒ ශක්තිය ගිහිල්ලා මේ දේ බවට පත් වෙනවා. ඉතින් මේවා තමයි මේ තැම්පත් වෙන්නේ ශරීරයේ පුරාම. එතකොට ඊටාම පහසුවෙන් තැම්පත් වෙන තැනක් තමයි මේ උදරය කියලා කියන්නේ. ඊට අමතරව දැන් උදරයේ තැම්පත් වෙනවා, ඒ වගේම අත්බාහු වල පිට ප්‍රදේශයේ, මේ තට්ටම් ප්‍රදේශයේ, කකුල් කලව මේ ප්‍රදේශවල මේ දේ තැම්පත් වෙනවා. ඉතින් ඔබ කල යුත්තේ ඔබ ලබා ගන්නා ආහාර ප්‍රමාණය, එහෙමත් නැත්නම් ශක්ති ප්‍රමාණයට අදාළව වැය කිරීමක් සිදු කරන්නට ඕන. ඒකට ඔබ ව්‍යායාම වල නියත වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ගානට කෑම කාලා අවශ්‍ය, කියන්නේ වියදම් කරන්න පුළුවන් ශක්තිය ප්‍රමාණයට කෑම කාලා ඉන්න. ඉතින් මේ දෙකම ප්‍රැක්ටිකල් නෑ. ඉතින් ඒ නිසා තමයි අපි නයෝග්‍රීන් ඔබට හඳුන්වා දීලා තියෙන්නේ. නයෝග්‍රීන් වල ඉන්න ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට් ඔබට අවශ්‍ය පරිදි මේ පරිවෘත්තිය වේගය වැඩි කිරීම සිද්ධ කරනවා. ඉතින් එතකොට ඔබ දන්නේම නැතුව දහඩිය දැමීම සුළු වශයෙන් වැඩි වෙනවා. එතකොට අර පරිවෘත්තිය වේගය වැඩිවීම සමග, එහෙමත් නැත්නම් BMR එක කිව්වොත් ගොඩක් දෙනා දන්නවා ඉතාම පහසුවෙන්, මේ BMR ආගේ වැඩිවීම නිසා අර තැම්පත් වෙච්ච මේදය දහණය වෙනවා. ඉතින් ඔබට මේ නයෝග්‍රීන් පමණක් පාවිච්චි කරලත් ඒ අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හැබැයි නයෝග්‍රීන් කියලා කියන්නේ බොහොම ප්‍රමිතිගත ස්වාභාවික නිෂ්පාදනයක්. ඉතින් පුළුවන් නම් පුංචි එක්සර්සයිස් එකක් ගෙදරදි කරන්න, මේ ගෙදර දොරේ එදිනෙදා කරන වැඩ කටයුතු ටිකක් කල් තියා මහන්සි වෙලා කරන්න, ඔබට ලැබෙන ප්‍රතිඵල ඉතාමත් ඉක්මන් සහ මේ ඉක්මනට ලැබෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඔව්, එහෙමනම් වැඩිදුර විස්තර දැනගැනීමට පුළුවන් දුරකථන අංක මතක් කරන්නම්: 0777010937 සහ 0777399615. ඒ වගේම අල්ෆා මෑනියෝට්‍රා පුද්ගලික සමාගම මායලිය ජයලෙක් කියන ලිපිනයටත් ඔබේ ගැටළු යොමු කරන්නට අවස්ථාව තියෙනවා. මහර්ග ඊළඟ ගැටළුව අපිට යොමු කරලා තියෙන්නේ තවත් පාරිභෝගිකාවක්. ඇය අහනවා, වෛද්‍යවරු කිව්වට නංගි ඇත්තටම එක්ස්පීරියන්ස් එකින්ද ඔයා කියන්නේ නයෝග්‍රීන් බොනකොට ඩයටින් කරන්න නැතිද? ඒ වගේම තමයි, මොකද සමහර අය ඔය වගේ නිෂ්පාදනවල කියනවා කෑම ටිකක් අඩු කරලා එක්සයිස් එහෙමත් කරන්නලු, මේකත් ඒ වගේද කියලා තමයි විමසන්නේ. මං හිතන්නේ මේ ඩයටින් කිරීම අත්‍යවශ්‍යයි කියලා. මොකද ඩයටින් කරනවා නම් අපිට මේ වගේ කැප්සූල් එකක් ඇතරම් පාවිච්චි කිරීමේ අත්‍යවශ්‍යතාවයක් නැහැනේ චතු. ඉතින් මං හිතන්නේ ඩයටින් නෙමෙයි අපි ඩයටින් කරනවා කියලා අපි කරගන්නේ මේ නැති ලෙඩ හදාගන්න එක. ඊට පස්සේ අපි නිරාහාරව ඉඳලා අපිට එක එක විදිහේ ලෙඩ රෝග හදාගන්න ඕනේ නැහැ. අපිට පුළුවන් නම් අපිට අවශ්‍ය මේ තුන් වේල අපිට ඇති ප්‍රමාණයට කන්න. ඒ කියන්නේ අපි කනවන පෙරේතකමටත් එකනේ මම නිතරම කියන වචනේ තමයි. ඒක අපි අනවශ්‍ය ප්‍රමාණයට අපි නිතරම කන්න බලන. එතකොට ඇත්තම කොහොත් අපි එහෙම කනකොට අපිට ඇත්තම මේ පෙරේතකමට කන්න. ඒතර ඇඟ එතකොට තමයි මහත් වෙන්නේ. හැබැයි අපිට අවශ්‍ය ප්‍රමාණය, අපිට අපේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණය අපි කනවා නම් මම හිතන්නේ කිසිම ඩයටින් ප්ලෑන් එකක් කිසිසේත්ම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. වෛද්‍යවරිය නිතරම කියනවා මේක පාවිච්චි කරන්න ඕනේ කොයි ආකාරයකද කියලා. මේක කෑමෙන් පස්සේ නෙමෙයි භාවිතා කරන්න ඕනේ. මේ කැප්සූල් එක ගන්න ඕනේ කෑමට පෙර. එතකොට තමයි ඔබට ඒ ඔබට අවශ්‍ය ප්‍රමාණයට ශරීරයට මේ දේවල් උරා ගන්න, නැත්නම් කෑම ප්‍රමාණය අපිට
ඉතුරුටික අපිට රිජෙක්ට් කරන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණය විතරක් අපිට ශරීරගත කර ගන්නට හැකියාවක් තියෙනවා. ඔව් වෛද්‍යතුමනි මං හිතන්නේ මේ ළඟ ගැටලුව අපිට යොමු කරලා තියෙන්නේ නෝර්ත අලුත්කම් මෙන්න මේ ගැටලුව නම් අපේ සමාජයේ බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි මේ යොමු කරලා තියෙන්නේ. මට ඩයට් කරන්න බෑ ගැස්ට්‍රයිටිස් එනවා මේකෙනුත් කෑම අඩුවෙද්දී එහෙම වෙයිද කියලා තමයි අහන්නේ. කිසිම බයක් වෙන දෙයක් නෑ මං ඒක බොහොම ස්ථීරවම කියනවා ඔබට. ඔබ පමණක් නොවේ අද මේ ස්වර්ණවාහිනිය හරහා සම්බන්ධ වෙසින් සියලු දෙනාටම අපි බය නැතුව ඒක මේ නිර්දේශ කරනවා. මොකද මේ නයිෆ් බ්‍රීන් තුල තිරෙන කිටෝසාන් කියන විශේෂ සංඝටක මේක මුහුදෙන් ලබා ගන්න ස්වාභාවික තන්තුමය ආහාරයක්. ඉතින් මේ කිටෝසාන් වලින් කරන්නේ මොකද්ද? මාර්ග දැන් ඔබට කිව්වා මේ කෑමට පෙර ලබා ගත යුතුයි කියලා. ඇයි පෙර ලබා ගත යුතු වන්නේ? මේ කිටෝසාන් වල තියෙන ඉෆෙක්ට් එක. මේක බඩ කියන්නේ දැන් අපි කැප්සියුල් එක ගත්තට පස්සේ මේක බඩට ගියාට පස්සේ වතුරත් එක්ක මේක ලිහෙනවා. මේ තන්තු දිගහැරෙනවා. මේ තන්තු දිගහැරීමේදී බඩේ යමක් තියෙනවා කියන හැඟීම ඇති වෙනවා. ඒ හරහා තමයි අර කෑම ගැනීම පාලනය වෙන්නේ, රුචිකත්වයේ අවම වෙන්නේ. දැන් මහර්ග ඔබට කතා කරන්නේ බොහොම මේ කියන්නේ අය ගත්ත එක්ස්පීරියන්ස් එකෙන්මයි. ඉතින් මේ කියපු සියලුම දේවල් ඇත්ත ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියලා අපි ඔබ නිර්දේශ කරනවා. මොකද ගැස්ට්‍රයිටිස් කියන තත්ත්වය ඇති වෙන්නේ නැහැ බඩේ යමක් තියෙනවා කියන හැඟීම නිසා. යමක් නැති වුණොත් තමයි අර ගැස්ට්‍රික් අම්ල ශ්‍රාවය වෙන්න ගන්නේ. එතකොට තමයි බඩේ තුවාල ඇති වෙන්නේ. ඉතින් එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කිටෝසාන ඉන්න නිසා. ඔව් මහත්තයා, ඇත්තට මම ඔබ මීට කලින් දැකලා තියෙනවා. හැබැයි දැන් දකින්නවට වඩා ඒ කාලෙ වෙනස්. ඔබ ටිකක් අධික තරබාරු ඔබට තිබුණා. හැබැයි දැන් ඔබ ඊට වඩා හත්පස්සෙම වෙනස් වෙන මං හිතන්නේ ඇත්තටම දැන් ඔබ ලස්සන වෙලා. මං ඊළඟට ඔබෙන් අහන්නට කැමතියි ඔබ තවමත් මේ නයෝග්‍රීන් භාවිතා කරනවද? ඇත්තම චතු දැන් නම් නයෝග්‍රීන් ප්‍රොඩක්ට් එක භාවිතා කිරීම නවත්තලා තියෙන්නේ මාස 3ක් කාලයක් විතර ඉන්න. නමුත් මට කිසිදු වෙනසක් නැහැ. ඒ ලබාගත නිෂ්පාදනයත් එක්ක මට කිසිදු වෙනසක් වෙලා නැහැ. ඒ ලැබුණු ප්‍රතිඵල ඒ විදිහට මම අත්විඳිනවා. මම නිතරම කියනවා අපි නිතර දෙවේලෙම අපි වෛද්‍යවරුන් සමගින් සාකච්ඡා කරන්න, කතා බහ කරන්න ඕනේ. මගේ බර ප්‍රමාණය මෙච්චරයි, මගේ උස මේ ප්‍රමාණය කියලා කිව්වම ඕන් කියන අපිට ශරීරගත කරගත යුතු කැප්සූල් ප්‍රමාණය කොච්චරද අපි කරන්න ඕනේ, ඊට අමතරව අපි ව්‍යායාමයක් කරනවා නම් ඒ ව්‍යායාම කොයි ආකාරයෙන්ද කරන්න කියන එක ඔබට පවසන්නත වටහලා දෙන්න ඕන් සූදානම් වෙලා ඉන්න හැමදාමත්. ඉතින් ඒ නිසා මම හිතනවා මම මාස 3ක් වුණත් මේ ප්‍රොඩක්ට් එක නවත්තලා මට ඉතාමත් හොඳයි. ඒ අර මම බර අඩු කරගත ප්‍රමාණය තමගේ සිහින් සිරු මට ඒ ආකාර ඒ විදිහට මේක ආකාරي විදිහටම පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඔව් ඔබේ තවත් ගැටළු වලට අපි පිළිතුරු ලබා දෙන්නට සූදානම්. හැබැයි අපි ඊට කලින් රූපරාම පෙළක් නරඹලා එමු. සිරුරේ හැඩය නිසා විලාසිතාවන් තෝරා ගනිද්දී දෙපාරක් හිතන් වෙච්ච කාලයක් මටත් තිබුණා. ඒ දවස්වල සාර විලාසිතා කරද්දී උනා මේ වගේ විලාසිතා නම් කරන්නේ නැහැ. කැෂුවල් අඳින්න ගියත් ඒ වගේම තමයි. ඇයි පාටිකකට යන්න හදද්දී උනා? හැබැයි නයිෆ් ග්‍රීන් මගේ ඒ ප්‍රශ්නේ විසඳුවා. නීරෝගී සිහින් සිරුරකට නයිෆ් ග්‍රීන් ස්ලිම් වෙන එක දැන් සිම්පල්. ඔව් එහෙමනම් ඔබට මතක් කරන්න නම් දුරකථන අංකයන් සහ ලිපිනය 0777-1037-97 සහ 0777-399-1565 කියන දුරකථන අංක ඔස්සේ ඔබට වැඩිදුර විස්තර දැනගැනීමට හැකියාව තියෙනවා. අල්ෆා මෑන් නියුට්‍රා පුද්ගලික සමාගම මායලිය ජායල කියන ලිපිනයටත් ඔබේ ගැටළු යොමු කරන්නට හැකියාව තියෙනවා. වෛද්‍යතුමියනි මම තවත් ගැටළුවක් තෝරාගත්ත පිළිතුරු ලබා දෙන්නට මාලනි පෙරේරා ගල්කිසිනන් තමයි මේ ගැටළුව යොමු කරන්නේ. උදරයේ වැඩි නිසා මගේ ඉන 40ට තිබුණා 33ට වගේ නැවතිලා තියෙනවා. ඒ කියන්නේ ඊට වඩා අඩු වෙන්නේ නැතිද කියලා තමයි අහන්නේ. දැන් ඇයට මේ දැන් අපි නයිෆ් ග්‍රීන් හඳුන්වා දීමේදී කියනවා මේ නයිෆ් ග්‍රීන් කියලා ප්‍රොඩක්ට් එක බොහොම ස්වාභාවික මේ අනිත් දෙය කියන්න ඕනේ සතු නයිෆ් ග්‍රීන් කියලා කියන්නේ ශ්‍රී ලංකාව තුලම ලාංකිකයන් වෙනුවෙන් නිෂ්පාදින වෙන බොහොම ප්‍රමිතිගත නිෂ්පාදනයක්. ඉතින් ඔබට අනවශ්‍ය ලෙස යම් දෙයක් ලබා දීම තුලින් ඔබව මේ රෝගී තත්ත්වය කරා ගෙන යාම නයිෆ් ග්‍රීන් වල අභිප්‍රාය නෙමේ. ඉතින් මං හිතන්නේ ඔබට ඒ අවම කරගත්ත ප්‍රමාණය තියෙනවනේ, ඒ තමයි ඔබගේ තැම්පත් වෙච්ච මේ දේ. ඒ තමයි අඩු වෙච්ච ප්‍රමාණය. ඊට එහා ඔබට තව අඩු කරගන්න අවශ්‍ය නම්, සිරුර හැඩවත් කරගන්න අවශ්‍ය නම් ඒ සඳහා වෙනම ව්‍යායාම තියෙනවා. මේ අපි ඒක හැමදාම කියනවා. ඒ කියන්නේ මේ ඔබට මෙහින් මේ කියන්නේ හැඩවත් වෙච්ච එමත් නැත්නම් සික්ස් පැක්ස් හරාගෙන ඒ විදිය ශරීරයක් ගන්නට බෑ. එහෙම බොරු කියන එකේ තේරුමකුත් නැහැ. මෙහිදී කරන්නේ අනවශ්‍ය මේ දේ තැම්පත් වෙච්ච ඒවා දහනය කර හැරීම සහ ඔබ කන කෑම ප්‍රමාණය අඩු කිරීම. ඉතින් ඒ සිද්ධිය සිද්ධ කරගන්න පුළුවන් නයිෆ් ග්‍රීන් තුලින්.
මහර්ග ඇත්තටම ඔබ මේ වැඩසටහන ආරම්භ කරන්න කලින් මාත් එක්ක කියපු කාරණයක් තමයි මේ නයෝග්‍රීන් භාවිතා කරන්නට කලින් තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි මේ උදර ඉදිරියට නිරාය. මේ නිසාම ඇඳුම් අඳින්නටත් බෑ, කැමති විලාසිතාවක් කරන්නටත් බෑ කියලා ඔබ කිව්වා. හැබැයි නයෝග්‍රීන් භාවිතා කරාට පස්සේ හොඳ ප්‍රතිඵල ලැබුණා කියලාත් ඔබ කිව්වා. ඒ නිසාම අපි සඳහන් කරමු මේ නයෝග්‍රීන් භාවිතා කරන්න පටන් ගන්න කොපමණ කාලයකින්ද ඔබට හොඳ ප්‍රතිඵල ලැබුණේ? ඇත්තටම මාසිකවමාරක් විතර ගියා හොඳ ප්‍රතිඵල මට අත් විඳින්නට. විශ්වාසයෙන් තමයි මම ඒක මුලින්ම මිලදී ගත්තේ. එතකොට මට මුලින්ම මේක හඳුනලා දෙන්නේ අපේම කලා පවුලේ ඉන්න සමාජිකයෙක්. ඇය ගන්න නිසාවෙන් මට කිව්වා, ඇය මගේ මම දැන් ඇයට කිව්වා ඔයානම් ගොඩක් කෙට්ටු වෙලා කියනකොට එයා මට මේ ප්‍රොඩක්ට් එක හඳුනලා දෙන්න මං කීතුවා අරගෙන බලනවා. මේක මම පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලනවා කොයි වගේද මේ දේ කියන එක මම ටිකක් හොයලා බලලා ඒත් එක්කම මම බැලුවා මේ බටහිර වෛද්‍යවරු කියනවා මේ දේවල් අන්තර්ගත වෙලා තිනවා. මෙන්න මේ දෙයින් තමයි මෙන්න මේ දේ සිදුවෙන්නේ කියන මේ ක්‍රියාවලිය ගැන බොහොම හොඳින් පැහැදිලි කරනවා. ඒ නිසා මට විශ්වාසයක් ඇත්තටම ගොඩනැගෙනවා චතු මම මේ නිෂ්පාදනය ලබා ගන්නවා කියලා. ඒ ආකාරයෙන් මම නිෂ්පාදනය මගේ ශරීරයට ගන්නකොට මාස එකමාරක් දෙකක් විතර යනකොට ඔන්න මට දැනුණා මගේ යම්කිසි වෙනසක්. සමහරලාට මාව වැඩසටහන් වලට සහභාගි කර ගැනීමේදී ගොඩක් කටිය පසුබට වුණා. මොකද පොඩ්ඩක් මහත ස්ක්‍රීන් එකට අපි ඉන්නකොට ඊටත් වැඩිය මහතයිනේ. එතකොට සමහරලාට අපිට වැඩ අතපසු වුණ අවස්ථාවක් තිබා. හැබැයි මං අර විදිහට කෙට්ටු වෙනකොට නයෝග්‍රීන් ප්‍රොඩක්ට් එක මට ලෙන්ගත් වෙනකොට මම හිතන්නේ මගේ ජීවිතෙත් සුබදායි ප්‍රතිඵල මට අත්විඳින්නට පුළුවන් වුණා. වෛද්‍යතුමනේ ඊළඟ ගැටලුවත් ඔබට යොමු කරලා තියෙන්නේ. මං හිතන්නේ අපි බොහෝ දෙනෙකුට තියෙන මං හිතන්නේ ප්‍රශ්නයක්. මොකද අපි හැමෝම පැණි රස කන්න කැමතිනේ. මං හිතන්නේ මෙන්න මේ ගැටලුව යොමු කරලා තියෙන්නේ ඒ වෙනුවෙන්. මම මහත්වෙන බත් කාලා නෙවෙයි හරියට පැණි රස කාලා. නයෝග්‍රීන් වලින් ඒක කන්ට්‍රෝල් වෙන්නේ නැතිද කියලා තමයි විමසන්නේ. පැණි රස වලින් කන්ට්‍රෝල් වෙන්නේ නැද්ද කියන එක ඇත්තටම මම මීට පෙර වැඩසටහන වල කියලා තියෙනවා. දියවැඩියා රෝගීන් සිටිනවා නම්, කොලෙස්ටරෝල් රෝගීන් සිටිනවා නම් ඔවුන්ට කෑම පාලනය අත්‍යවශ්‍ය නම් නයෝග්‍රීන් කියලා කියන්නේ ඒකට තියෙන හොඳ විසඳුමක් කියලා. ඉතින් ඒකට හේතුව තමයි චතු මේ නයෝග්‍රීන් වල අඩංගු කරලා තියෙන අර විශේෂ සංඝටකය වන කිටෝසාන්. ඒ කිටෝසාන් වලට හැකියාවක් තියෙනවා සෛලවලට සීනි උරා ගන්න. ඉතින් එතකොට ඔබට තියෙන ගැටලුව මේ සීනි නිසා මහත් වෙනවා නම් ඔබට කිසි ප්‍රශ්නයක් නැතුව නයෝග්‍රීන් එකේ තුනත් ওই රුචිකත්වයක් චුට්ටක් අඩුවේ. ඒ වගේම මේ දියවැඩියාව දැන් සීනි කාලකල අවසානයේ දියවැඩියාවෙන් අවසන් වෙන එකත් ඔබට ප්‍රිවෙන්ෂන් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. අනිත් එක තමයි මහත් වෙන්නේ නැතුව මේ ශරීරය හැඩවත් කරගන්නටත් පුළුවන් වෙයි. ඔව් ඒ වගේම තමයි මහඟ දැන් වෙළඳපළ පිළිබඳව කතා බහ කිරීමේදී මේ අධික තරබාරුව අඩු කරන නිෂ්පාදන අපිට වෙළඳපළේ ඕනෑ තරම් මිලදී ගැනීමට හැකියාව තියෙනවා. මම ඔබෙන් අහන්නට කැමති එවැනි නිෂ්පාදනත් එක්ක මේ නයෝග්‍රීන් නිෂ්පාදනයේ තියෙන දකින ඔබ දකින විශේෂත්වය මොකක්ද? ඒ වගේම තමයි ඇයි ඔබ නයෝග්‍රීන් නිෂ්පාදනයත් සමගින් අත්දැල් වැදගත්තේ? පළවෙනි දේ තමයි විශ්වාසය. ඒත් එකම තමයි විශ්වාසයත් එක්ක අපිට ගොඩනැගෙන මේ අපිට විශ්වාසය ඇතුළේ තියෙනවා ආරක්ෂාකාරීද කියන එක අපිට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා සාමාන්‍යයෙන්. එතකොට මුලින්ම තමයි අපිට අපි ඇඟට මේ දේ ගන්න. එතකොට අපි මුලින් බලන්නේ ආරක්ෂාව කොයි වගේද? අපි මේකෙන් එහාට අපිට අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්ද නැත්තම් වෙනත් රෝගකාරක මොනවා හරි අපිට වැළඳෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් මුලින්ම තියෙන්න ඕනේ විශ්වාසය. විශ්වාසයත් එක්ක ආරක්ෂාකාරී නැත්නම් සහ ප්‍රතිඵලදායී නම් මං හිතන්නේ ඒ ප්‍රොඩක්ට් එක ඉතාමත් වගකීමෙන් කිය යුතුයි හොඳම ප්‍රොඩක්ට් එකක් කියලා. ඉතින් නයෝග්‍රීන් මම දැකපු ඇත්තම කොත් හොඳම ස්ලිමින් ප්‍රොඩක්ට් එකක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. මොකද කිව්වොත් අපි නිවේදිකාවක් විදිහට චතු මම නිතරම කියන දේ තමයි අපි හැම වෙලෙම සුබවාදී විදිහට හිතනවා. අපි අලුත් දේවල් දෙන්නවා. අපි මිනිස්සු විශ්වාස කරන තු අපි කියන දේ පවා විශ්වාසයෙන් තමයි මිනිස්සු බලන්නේ. එතකොට මේ විශ්වාසය ගොඩනැගිච්ච මිනිස්සු අපි නිසා මේ දේවල් විදින්න උත්සාහ කරනවා. නැත්නම් මේව මිලදී ගන්න. එතකොට අපි හැම වෙලේම ඔවුන්ට දෙන්න ඕන ගුණාත්මක දේවල්. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ නයෝග්‍රීන් ලබා ගන්න ඔබටත් මම වගේම අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල අත්විඳින්නට පුළුවන් වෙයි. ඔව්. ඒ වගේම තමයි වෛද්‍යතුමනේ දැන් අපි මොනවා හරි නිෂ්පාදනයක් ලබා ගන්නකොට ඊළඟට තියෙන ලොකුම ගැටලුව තමයි මේ පාවිච්චි කරනකොට මට ප්‍රතිඵල ලැබෙන්නේ කවදද? මෙන්න මේ දේවල් පිළිබඳව අපි ගොඩක් වෙලාවට මැසිවිලි නගනවා. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා මේ මාසයක් පාවිච්චි කරනවා නැත්නම් දෙකක් පාවිච්චි කරනවා. මට හොඳ ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා ඒ නිෂ්පාදනේ නෑ. එනිසාම අපි සඳහන් කිරීමක් කරපු මේ නයෝග්‍රීන් භාවිතයේදී නිසි ප්‍රතිඵල ලබා ගැනීමට කොච්චර කාලයක් ගත වෙනවාද? ඒ වගේම තමයි අපි කොහොමද නිවැරදිව අපේ ජීවන රටාව පවත්වාගෙන යන්නට ඕන? ඔව් චතු, ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඉතින් ඔබ කළ යුත්තේ මුලින්ම
ඇත්තටම ඔබට එවැනි ගැටලුවක් තියෙනවා නම් මම කොච්චර කල් පාවිච්චි කරන්න ඕනද, මම මේ කැප්සියුල් කොපමණ ප්‍රමාණයක් බොන්නට අවශ්‍යද, මේ සියලු ගැටලු වලට හොඳම උත්තරයක් විදිහට අපිට දුරකථන ඇමතුමක් දෙන්න. අපි ඔබට මේ දුරකථන අංක දෙනවා. WhatsApp, Viber ඕන දෙයක් කරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. වෛද්‍යවරුන් වගේම අපේ රූපලාවන් ශිල්පීන් සියලු දෙනා ලෑස්ති වෙලා ඉන්න ඔබට උදව් කරන්න. ඒ පළවෙනි කාරණාව. ඉන්පසුව දැන් මේක ලබා ගැනීමේදී ඔබට කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔබට සියලු කාරණාවන් මෙහි තියෙන මේ ප්‍රමිතිගත තත්ත්වයත් එක්ක බය නැතුව මේ දේවල් පාවිච්චි කරලා නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔව්, ඒ වගේම තමයි මහර්ග ඔබට පුංචි ගැටලුවක් යොමු කරන්න. මොකද බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මෙවැනි නිෂ්පාදන බෙලදී ගැනීමේදී විශේෂයෙන් භාවිතා කිරීමේදී මේ සම රැලි වැටෙනවා වගේ තත්ත්වයන් කියනවා. ඇත්තටම ඔබට තෙවැනි ගැටලුවකට මුහුණ දෙන්නට සිද්ධ වුණත් අපි ඉතාමත්ම කෙටියෙන් සඳහන් කරමු. ඇත්තටම කිව්වොත් එහෙම තත්ත්වයක් නම් ඇති වුණේ නැහැ. මං කිව්වා මං අවුරුද්දක් විතර කාලයක් මේ දේවල් පාවිච්චි කරන්න ගත්තා. මට හිතුණා මේ දේ ඒ කියන්නේ මටගේ ශරීරයේ මට ඇති කියලා හිතන වෙලාවල් තිබුණා. අවපහැගැන්වීමක් නැතිනම් රැලි වැටීමක් කිසිසේත්ම මට නම් සිදුුනේ නැහැ. සමනේ එක එක ශරීර අණුව තමයි වෛද්‍යතුමනි මෙහෙම වෙනවා වෙන්නට පුළුවන්. නමුත් මට නම් එවැනි දෙයක් සිදුුනේ නැහැ. ඔව්, එහෙමනම් වැඩිදුර විස්තර දැනගැනීමට පුළුවන් දුරකථන අංක මතක් කරන්න. 077.10.37.97 සහ 077.399.15.65. ඒ වගේම අයිෆා මයන් නියුට්‍රා පුද්ගලික සමාගම මායනිය ජාල කියන ලිපිනයටත් ඔබේ ගැටලු යොමු කරන්නට හැකියාව තියෙනවා. එහෙමනම් අද දවසේදීත් නිරෝගී සිහින් හැඩකාර සිරුරක් ලබා ගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපිත් එක්ක එකතු වුණ කලණී එදිරිසිංහ වෛද්‍යතුමියටත් ඒ වගේම මහර්ගා සිතුමිනි ඔබටත් දෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන්. එහෙමනම් කෙටි විරාමයක් ලබාගෙන ඉක්මනින්ම නැවත හමුවෙමු. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ ශාරීරියේ තැම්පත් ඇතිමේදී දහනීය කිරීම කාර්යක්ෂම කර නිරෝගීව සිරුර හැඩ කරයි.